සාමාන්‍ය මිනිසුන් සතුන් ඇති කරන ප්‍රධාන කරුණු දෙකකට එකක් තමයි ආහාරයට නැත්තම් සුරතලයට. ඒත් මේ ඇතුවිලා තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක මොකද වෙන්නේ මිනිසුන්ට තියෙන විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මේ සතුන්ගේ ජානමය විදිහට විකෘති කරලා හදනවා. ඉතින් අද වීඩියෝ එකනොත් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ජානමය විදිහට විකෘති කරලා හදපු සත්තු කිහිප දෙනෙක් ගැන. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඔයාලට ඉන්ටරෙස්ටිං එකක් වෙයි. ඉතින් මේ වීඩියෝ එක ඉවර නම් බලන්න. ඔබ හැරගිය ස්ත්‍රී හෝ පුරුෂයා දින නියම කර ඔබ දෙපා මුලට ගෙන්වා දෙන ලංකාවේ ජනාදරයටපත් වූ නන්දිපාල ගුරුතුමා දැන්ම කතා කරන්න ඉමෝ WhatsApp Viber පහසුකම් සහිතයි හමු වීම කුරුණෑගල මල්සිරිපුරදී පළවෙනි එක තමයි human pig සාමාන්‍යයෙන් අපි එක්කෙනෙක් කැමති නැත්නම් අපි එක්කෙනට බයින්නේ ඌර කියලා ඒත් ඔයාලා නිකන් හිතන්න मिनिहेक्ट्रोसुना තවත් සරලව කිව්වොත් මිනිහෙක්ගේ ඇඟ ඇතුළේ තියෙන අවයවයකට හානි වුණොත් ඒ කියන්නේ පෙනහල්ල නැත්තම් වග්ගඩ වගේ දෙයකට හානි වුණොත් මේ සත්‍යාව ඇති කරලා සල්ලි දීලා ඒ සත්‍යාව අපි ඇති කරලා ඒකින් එන අවයවය අපේ ඇඟ ඇතුළේ තියාගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලන්ගේ මේ පරීක්ෂණය කියන්නේ. නමුත් මේක කොච්චර දුරට සාර්ථකද කියලා කියන්න බෑ. ඒත් මේක තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන. ඉතින් ඒගොල්ලන් කියන විදිහට ඒකෙන් හැදෙන ජීවිය මේ වගේ තියේ කියලා තමයි ඒගොල්ලන් ආකෘතියක් විතර හදලා ඒ කියන්නේ ඩිසයින් කරලා මේ ෆොටෝ එක එළියට පුළුවන් जैगोर हाल दिन खाऊ में लैगोर कीला लैपोट सा जैगोर की सत्तु दिन आप देखा मीतान मे उमेल कोटियो की उमेल कोटियो ने मेगोलांट तीत पलट तीब कीला मेगोला कोटियो वेन्नीटने इतिम लैगोर की अने लैपोट सा जैगोर की सत्तु दिन इकतुक हदब क्रोस इतिम मे वे सत्तु दिन क्रोस कल हदब मे लैगोर मुगद तीन लोस बेगा तीन इक शो दी सत्य पेन कट्टी प्रदर्शन पेन सल्यू आगन तीन इतनी मेक देखू वैल एनिमल संबंध संघाने मुगद मेक कर्ण वेरदी मे वगे सत्य कल हादला मे वगे शोक सल्यु होने के सत्य वरंग वेला गति करणवा लपट गे जगोर गे तीन शक्ति ऐकना हाई क्रोस हदिचे लगोर अनिवार दी तेरन पुडा शक्तिवंत एक्कीन తుంగిని కతమ గ్లోయింగ్ బీగల్స్ సౌత్ కొరియా వలైన సైంటిస్ట్ల మొగద కల్ల తీన కలల్ దాహ కరగన పరీక్షణ కల్ల తీనవా ఇతిమ్ మే కలల్ వలైన కర్బ పరీక్షణ వలైన మెగొండ సార్థక హాగండ హమ్మనే స్లఫీ కేన బలు వర్గయ అవరుదు 4 కడ పస్సే మే సైంటిస్ట్ల మొగద కరన్నే అలుత్ క్లోన్ నే కదన్న ఉత్సాహ కరనవా ఇతిన్ ఏకే ప్రతిఫలక్ విదిర తమ డోగ్ సైక్లిన్ యాంటీబయాటిక్ మెగొలం కర్నే కలల్ పరీక్షణేది ఏకిన సత్తుండ దునడ పస్సే మెగొలంట హాగండ హమ్మేనవా ఏకిన్ హెదన సత్తుంగే నియపుదుసా ఏక අවඩදීන මාස්වල කලවරේදී රේඩියම් වගේ ලයිට් එකක් පත් වෙනවා කියලා. ඉතින් මේ කොරියන් සයන්ටිස්ට්ලා කියන විදිහට මේ ග්ලෝයින් බිගල්ස්ව හදලා තියෙන්නේ මිනිස්සුන්ට බෝ වෙන රෝග හඳුනා ගන්නලු. මේක බැලුවම ඔයාලට තේරෙනවා ඇති අද කාලේ සයන්ටිස්ට්ලා කරන පරීක්ෂණ ගොඩක් අමුතුයි කියලා. අන්තිමට මේගොල්ලන් කරපු පරීක්ෂණේ බල්ලොන්ගේ නීපුත ලයිට් උත් පත් වෙනවා. හතරවෙනි එක තමයි ස්ටෙරිල් පින්ක් බෝල් වර්ම්. අපේ රටේ ඉන්න ගොවීන්ට දරන්න මේ පිටරට හැම රටකම ඉන්න ගොවීන්ට දෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ මේ වගාවට එක එක පලිබෝදු කියන්නේ පණුව වගේ දේවල් වහන එක. ඉතින් ඒක වෙනුවෙන් සයන්ටිස්ට්ලා මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ක්‍රමයට එක ටෙක්නික් එකක් හොයාගෙන තියෙනවා. ඒක තමයි ස්ටෙරිල් ක්ලෝනින් කියන්නේ. මේ පින්ක් වෝම් කියන මේ පණු జాතිය ඇවිල්ලා එක එක පැලවලට ගිහලා පැලලත් නාස්ති කරනවා. ඒ මදිවටේ පණුවන්ගෙන් මිනිස්සුන්ට විවිධ රෝග බෝ වෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වුණේ ඉඳ සයන්ටිස්ට්ලා මොකද කරලා තියෙන්නේ? මේ පින්ක් වෝම්ලව අරගෙන ඒගොල්ලන්ගේ ජාන විකෘති කරලා මේගොල්ලන්ගේ වඳභාවයට පත් කරලා තියෙනවා. ඒ වඳභාවයට පත් කරපු පණුව ගිහලා හොඳට ඉන්න පණුවත් එක්ක මේටින් වුණත් එතනින් කිසිම ජීවි බිහි
වෙන්නේ නැහැ. ඒ pink worm කියන පණු වර්ගයේ වර්ගය බොහෝ කරන්න බැරුව මේ වගේ අඩුවෙලා ගිහිල්ලා ඒ pink worm කියන වර්ගයම නැති කරන්න දාන එක තමයි මේ සයන්ටිස්ට්ලගේ අරමුණ. ඒකට පස්සේ වගාබාල වලට හානියක් වෙන්නේ නැති නිසා ඒ වගේම තමයි මිනිස්සුන්ට රෝග බෝ වෙන්නේ නැති නිසා මේ ස්ටෙරොයිඩ් pink worm හදලා මේ සයන්ටිස්ට්ලා හදලා බෝ කරලා තියෙනවා. පස්වෙනික තමයි ද වැසෙන්ටි මවුස්. ඉතින් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ මීයව දැකලා ඇති. මොකද මේ මීය එච්චරටම ප්‍රසිද්ධයි. මීයෙක්ගේ ඇඟේ මිනිහෙක්ගේ වගේ කණක් තියෙද්දි ප්‍රසිද්ධ වෙන එක අහන්න දෙයක්ද? ඉතින් මේ මීයව මේ වගේ නිර්මාණය කරලා තින්නේ 1996 චාර්ලට් වැසෙන්ටි කියන සයන්ටිස්ට්. ඔයගොල්ලන් හිතනවා වගේ මේ මීයගේ ඇඟ උඩ තියෙන්නේ මිනිහෙක්ගේ කණක් නෙමෙයි. මේ මීයගේ ඇඟ උඩ තියෙන්නේ හරකෙක්ගේ කණ වලට අයිති කාටිලේජ්. ඔගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා ඇති ඇයි හැමතිස්සෙම මේ මීයෝ වඳුර වගේම ඌරන්ව තියලා මේ වෛද්‍යවරු සයන්ටිස්ට්ලා පරීක්ෂණ කරන්න කියලා. ඒකට හේතුව තමයි මනුෂ්‍යයන් එක ගද්දි මේ සත්තු තමයි ගොඩක් සමාන වෙන්නේ. ඒ හේතුව නිසා තමයි මේ සත්තු ටිකව ප්‍රධාන වශයෙන් පරීක්ෂණ වලට ගන්නෙ. ඒකනොත් මේ මීයන්ව ගන්න ප්‍රධානම හේතුව තමයි මොකද ඒගොල්ලන් ලේසියෙන් හම්බෙනවා ඒ වගේම තමයි පොඩි. ඉතින් මේ මීයන්ව තමයි මිනිහිට දෙන්න හදන ඉස්සලම් මොකරි බෙහෙතක් චෙක් කරලා බලන්න. ඊට පස්සේ තමයි ලොකු ලොකු පරීක්ෂණ කරන්න වඳුර සහ ඌරන්ව ගන්නෙ. ඉතින් මේ හේතුව නිසාම තමයි මේ මීයගේ ඇඟ උඩ කණක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඇයි මේ මීයගේ ඇඟ උඩ මේ වගේ කණක් හයි කරලා තියෙන්නේ? මේක හදපු චාර්ලට් වැසෙන්ටි කියන සයන්ටිස්ට් කියන්නේ ඔයගලන්ට මොකක් හරි අවයවයක් පොණුනා නම් ඒක සෛල ඒක ජාන මේ මීයගේ ඇඟ උඩ තියලා ඒක වර්ධනය කරලා පස්සේ කපලා ඔවා හයි කරගන්න පුළුවන් කියලා. මේ පරීක්ෂණේ කොච්චර සාර්ථකද කියලා කියන්න බෑ. ඒත් අපිට කියන්න පුළුවන් මොකද මේ පරීක්ෂණේ කරලා තියෙන්නේ 1996. ඉතින් තව අවුරුදු 5 නැත්තම් 10කින් අපිට මේ වගේ දේවල් දකින්නත් පුළුවන් වෙයි. 6 වෙනි එක තමයි ග්ලෝෆිෂ්. සිංගප්පූරුවේ ඉන්න සයන්ටිස්ට්ලා මොකද කරලා තියෙන්නේ? පාට පාට විදිහට පේන විදිහට මාළු හදලා දිනවා. ඉතින් මේ මාළුන්ව රෑට දැක්කත් ලයිට් පත්තුනෝ වගේ තමයි පේන්නේ. ඒ සයන්ටිස්ට්ලා මේ වගේ මාළු ටිකක් නිර්මාණය කරලා තියෙන්නේ වතුර වල කලවම් වෙලා තියෙන ටොක්සින් කොච්චරද කියලා චෙක් කරන්න. මොන ක්‍රමයකටද මාළුන්ව මේ වගේ වෙනස් කරදේ කිව්වොත් ඒකට කියන්නේ ජෙනටික් ඉන්ජිනියරින්. සයන්ටිස්ට්ලා මේ පාට පාට මාළුවන්ව වතුර වල දින ටොක්සින් වගේ චෙක් කරා නිර්මාණය කරත් අද වෙනකොට සිංගප්පූරුවේ සහ ලෝකෙම මේ මාළුවන්ට මාර විතර ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ මාළුවා රෑට පවා ලයිට් පත්තුන විතර පේන නිසා. ඉතින් මේ ග්ලෝෆිෂ් ව යුරෝප් වල තියෙන FDA ගෙන් පවා අප්‍රූව් කරලා තියෙනවා ඇක්වේරියම් වල හදන්න පුළුවන් කියලා. මාළුවන්ගේ මේ වගේ ජෙනටික් වෙනස් කරලා පාට පාට ලයිට් පත්තුන විතර හදන්න පුළුවන් නම් මිනිස්සුන්ගෙත් හදන්න පුළුවන් වේද මේ වගේ ජෙනටික් වෙනස් කරලා? ඔයගලන්ට මොනවද හිතනවා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. කොහොම වුණත් පරීක්ෂණයක් වෙනුවෙන් හදපු මේ ග්ලෝෆිෂ් අද වෙනකොට ලෝකේ පුරාම වාණිජ මැෂින් විශාල ඉල්ලුමක් තියෙනවා. ඔයගලොනුත් මාළු ඇති කරනවද? ඇති කරන මාළු මොකෙන්ද කියලාත් පල්ලෙහා කමෙන්ට් කරන්න. 7 වෙනි එක තමයි බෙල්ජියම් බ්ලූ. ඉතින් මේ බෙල්ජියම් බ්ලූ කියන මේ හරක් වර්ගය බෙල්ජියම් වල කට්ටිය තමයි ඇති කරන්නේ. ඉතින් මේක ඒගොල්ලන් 19 වෙනි සියවස ඉඳන්ම කරගෙන යනවා. 1950 වසරේ ඉඳන්ම පරීක්ෂණ කරලා තියෙනවා මේ හරකට මොකක් හරි අලුතින් දෙයක් කරන්න. මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ බෙල්ජියම් බ්ලූ කියන මේ හරක් විශේෂය හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ට පවා දැක්කම තේරෙනවා ඇති මේ හරක් විශේෂය නිකන් ජිම් එකකට ගිහිල්ලා. ඒ කියන්නේ ජිම් එකකට ගිහිල්ලා මසල්ස් ඔක්කොම බිල් කරගත්ත කට්ටියක් වගේ තමයි ඉන්නේ. කොහොම වුණත් මේ හරක් විශේෂය බෙල්ජියම් බ්ලූ කියන මේ හරක් විශේෂය ඇති කරන්නේ මස් වෙනුවෙන් විතරමයි. ඉතින් මේ හරක් විශේෂය මෙච්චර ශක්තිමත්ව පේන්න හේතුව මේගොල්ලන් ස්ටෙරොයිඩ් අනුභව කළා නෙමෙයි. මේගොල්ලන් තනිකරම අනුභව කරන්නේ ස්වභාවික ආහාර විතරමයි. ඉතින් මේ සත්තුන්ගේ ජාන විකෘති කරපු සයන්ටිස්ට්ලා පවා හදලා තියෙන්නේ මේගොල්ලන්ව ස්වභාවික දේවල් අනුභව කරාට පස්සේ මේ වගේ හැදෙන විදියට. මේ හරක් විශේෂය දැක්කම හිතන නිකන් අපිට ජිම් යන්න. ඒත් ඔයගොල්ලෝ නිකන් හිතන්න ඒ හරක් විශේෂය ආටිෆිෂල් වෙලත් අනුභව කරන්නේ නැචරල් දේවල්. අපි නැචරල් වෙලත් අපි අනුභව කරන්නේ ආටිෆිෂල් දේවල්. 8 වෙනි එක තමයි ස්පයිඩර් ගෝඩ්. ඉතින් මේ නම කියපු ගමන් ඔයාලා හිතනවා ඇති මේක නිකන් අමුතුම විදිහේ ක්‍රොස් එකක් කියලා. ඇත්තටම කිව්වොත් මේ එළුවන් හදලා තියෙන්නේ සිල් ප්‍රොඩක්ෂන් එකට. ඉතින් මේ ස්පයිඩර් ගෝඩ් කියන මේ එළු විශේෂ හදලා තියෙන ලුයිස් කියන මේ සයන්ටිස්ට්. ඒ වගේම තමයි මොහු වයෝමින් යුනිවර්සිටි එකෙත් වැඩ කරමින් තමයි ඉන්නේ. මේ සයන්ටිස්ට් කරලා තියෙන්නේ මකුළු වගේ දැල් වල දින ජෙනටික් අරගෙන එළුවගේ ඇඟේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් මේ කරපු ජෙනටික් වෙනස්කම නිසා එළුවගෙන් එන කිරි එන්නේ ස්පයිඩර්. ඒ කියන්නේ මකුළු වගේ දැල් වගේ. ඉතින් මේක හොයාගන්න තියෙන්නේ සීල් ප්‍රොඩක්ෂන් එක ඉතාමත් වේගවත් කරන්න. ඉතින් අද අපි බලපු මේ මිනිස්සු වෙනස් කරපු සත්තු 8 දෙනාගෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රයෝජනවත් වෙන සතා මොකද්ද? ඒ වගේම තමයි කවදාද මිනිහෙට හානියක් වෙන සතා මොකද්ද කියලාත් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලාත් ඔයගොල්ලෝ
අදාස පල්ලෙන් කමෙන්ට් කරන්න වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න ඔයාගේ යාළුවටත් බලන්න ෂෙයා කරන්න පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Instagram එකේ link එක තියෙනවා කැමති නම් ගිහලා follow කරන්න තවත් interesting මාතෘකාවක් අරන් යනකම් thank you